අපේ සමහර මැතිවතුරුන්ට අපි දන්නවා දේශපාලන ලක්ෂ්‍යයන්ට මං කියන්නේ ආණ්ඩුවට නෙමෙයි මැතිවතුරු කියන්නේ පොදුවේ සතා සීපවහ වනාන්තර ඇලජික් කොයි වෙලේ වල්ලූරෙක් බා ගන්නද නැත්නම් කොහොම හරි කැලෑවේ අක්කර 50කට 60කට විද ගන්නද කියලා තමයි හැමලේම කල්පනා කරේ මම හිතනවා මේ වගේ රටකට අපේ රට දූපතක් කුඩා රටක් ඊළඟට වන සංරක්ෂණ ඉඩම් තියෙනවා හෙක්ටයාර් ලක්ෂ 9ක් මේ කියන්නේ ලඳු කැලෑත් ඇතුළත් රටේ කැලෑ එකතුව හෙක්ටයාර් ලක්ෂ 18යි මේක රටේ භූමි ප්‍රමාණයෙන් 128ක් පමණයි මේ රටේ අපේ වල්ලරි සම්පත ගැන කතා කරන්න ඕනේ අපේ වල්ලරි සම්පත දැනට ගණනය කරලා තියෙන විදිහට 6000ක් ජීවත් වෙනවා නමුත් වනජීවි දෙපාර්තමේන්තුවේ අය සිතනවා 7000ක් පමණ වෙන්නත් පුළුවන් කියලා මොවුන් ආරක්ෂා කරගතිය යුතුයි අපි අතීතයේ දැක්කා අලි රොෂාන් වැනි නරුමයින් ඇතින්නම් මරණ පැටවුන් ගෙනෙල්ලා කොළඹ ප්‍රදේශයේ අමියන් තැන්වල තිකුණුවා ඒවා සිදු වෙනකොට ඒ අවදියේ තමුන්නාසලගේ රජයේ තිබුණා තමුන්නාසලා ඒවා දැක්ක මහක බලාගෙන හිටියා මම වනජීවි ඇමති කාලයේ සමහර විට ඊට පෙර සිටත් අලින් ආරක්ෂා කිරීමට අලි මිනිස් ගැටුම වැළැක්වීමට පියවර රාශියක් ගනිමින් පැවතුණා. ඉන් කීපයක් ගැන මම කතා කරන්න කැමතියි. අලි වැට ප්‍රථමයෙන් අපි දීර්ඝ අධ්‍යයනයක් කරා මේ ගැන. අපි සාකච්ඡා තිබ්බා. අපි මේකේ විශේෂඥයෝ ගෙන්න ගත්තා. ඒ සියල්ල අනුව අලින් ගම්වැදීව නැවැත්වීමට හොඳම ක්‍රමය විදුලි වැට බව අපි තීරණය කරා. මේ අසාර්ථක වීමට හේතු වශයෙන් අපි දැක්කේ ඒක නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට අවශ්‍ය පිරිස් සාර්ථකව නොයොදා තිබීම. හිටපු වනජීවී ඇමති මගෙන් පස්සේ ආපු එක්කෙනා අපේ එක්කෙනෙක් තමයි. එයා කරපු එකම දේ තමයි උද්භිද උද්‍යානවලට යන එක. එහෙම නැත්නම් සත්තු වත්තට යන එක. ඒ හැරෙන්න වනජීවී ප්‍රශ්න බලන්නේ ආයි ප්‍රදේශවලට කවදාවත් ගියේ නැහැ. මම වනජීවී ඇමති කාලේ මාස 3ක් පළවෙනි මාස 3 අලි ගැටුම් තියෙන හැම තැනටම ගියා. හැම සතියන්තේම ගියා. සතියන්තේම දවස් 3ක් 4ක් මම කොළඹින් පිට හිටියා. ජල ගැලුම් නිම්න ජනතාවට විනාශ කරන්න දෙන්න බෑ. ඒක තමයි මගේ පුද්ගලික මතය. අපි ඉස්සෙල්ලා කතා කරා පරිසරය සහ වනාන්තර ගැන. මේවා රැක ගන්න ඕනේ. මේවා පණ වගේ රැක ගන්න ඕනේ. එමෙතුමාගේ ප්‍රශ්නේදී මම දැක්ක වනජීවි නිලධාරියා හසුරුණ ආකාරය. ඒ නිලධාරියා එක්ක මමත් ගිහිල්ලා සුංගාවිල පැත්තට ගියපු අවස්ථාවල කතා කරා. ඒ නිලධාරියාගේ ස්ථාවරය ගැන මම ඒ වෙලේ සතුටු වුණා. මොකද අනිවාර්යයෙන්ම අපට මේ නිලධාරීන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිලධාරීන් කැපවීමෙන් සතුන්ට ආදරේ වනාන්තර වලට ආදරයෙන් රාජකාරිය කරනවා. ජීවිතේට කැලේට ගිහිල්ලා නැති සරත් වීරසේකර මැතිතුමාත් මෙතුමාත් කැලෑ ඇඳුමක් දුන්නේ නැහැ කියලා මාත් එක්ක තරහ වෙලා. ඊළඟට ඒ වනජීවි නිලධාරීන්ගේ ආරක්ෂාවට සුදුසු අවියක් දෙන එක ඉතා වැදගත්. අර බර ෂොට්ගන් වලින් ගිහිල්ලා රාජකාරි කරන්න ගිහිල්ලා මරුන් කාපු අවස්ථා ගොඩක් තියෙනවා. breaking.lk